ඊයේ වෙනතුරුත් ඊයේ සවස වෙනතුරුත් ඒ පිළිබඳව කිසි පිළිතුරක් ලැබුණේ නැහැ. රටයත් එක්ක විවාදයක් කෙරුණොත් එකයි නැතත් එක. එතුමා කවුද කියන එක එතුමාගේ කතා ආපුවා මෙතුමා කවුද කියලා තේරෙනවා. සජිත් ප්‍රේමදාස තනියම හරි ගෙනල්ලා එකක් කරන්නකෝ. අනිවාර්යයෙන්. නොනිදන නායකයෙක් කියලා එතුමා කියලා තිබුවා මම දෙකවස්ස ගන්නවක. මම හොඳ නිදාගන්න කෙනෙක්. ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව සංවාදයේ සමගිනී ඔබ සිටින්නේ. අද විශේෂ තුලාවක්. මේක රටම බලන් ඉන්න මොහොතක් කියලා අපි දන්නවා. මොකද රටම බලන් ඉන්න විවාදයක් තමයි අද අපි පවත්වන්නේ. ඒ රටම බලන් හිටපු ඒ රටම කවදාද මේක කෙරෙන්නේ කියලා බලන් හිටපු ඒ විවාදයට ස්වාධීන රූපහිනිය පසුගිය මාර්තු 21 වෙනිදා ඉඳලා සූදානම් වුණා. ජාතික ජනමාලයේ පැත්තෙන් කිව්වේ පාර්ලිමේන්තු කළ යුත්තේ නායකයන් අතර සාකච්ඡාව. අපි ස්වාධීන රූපවාහිනිය හැටියට මේ තුලාව සංවාදයේ හැටියට මේ මාර්තු 21 වෙනිදා පැවති තුලාව සංවාදයේදීම අපි ඉතාමත් පැහැදිලිවම රටට කිව්වා ඊට පහසුකම් සපයන්න අපි සූදානම්. මොකද රටටම පේන සම්මානනීය නාලිකාව හැටියට ස්වාධීන රූපවාහිනිය ඒ අභියෝගය බාර ගන්න සූදානම්. අපි ප්‍රවෘත්ති විකාශයන් තුලදී නිරන්තරයෙන්ම කිව්වා අපි සූදානම් ඒ සඳහා පහසුකම් සපයන්න මේ HD මැදිරියේදී නවීන පහසුකම් වලින් යුක්ත මේ HD මැදිරිය අපි වෙන් කරලා තියෙනවා. එන්න නායකයන් දෙපළට එන්න ආර්ථික කමිටුවට අපි සූදානම් කියලා ඒ කතාබහත් එක්ක තමයි ජූනි 6 වෙනිදා මේ අද දිනේ නායකයන් දෙපළගේ සාකච්ඡාව පිළිබඳව දිනයක් ප්‍රකාශයට පත් වුනේ. ඒ නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයාගේ ජාතික ජනබලවේගයේ ප්‍රකාශයත් එක්ක අපි සූදානම් වුණා ඒ සඳහා. අපි දෙපාර්ශ්වයටම දැනුම් දුන්නා. පසුගිය 4 වෙනිදා ස්වාධීන රූපවාහිනී සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා විසින් ලිඛිතවම දැනුම් දුන්න ඒ සඳහා අපි පහසුකම් සපයන්න සූදානම් කියන එක. ඒ ලිඛිත දැනුම් දීමත් එක්ක ජාතික ජනබලවේගයේ පැත්තෙන් අපිට පිළිතුරක් ලැබුණා ලිඛිතවම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයාගෙන්. ඔවුන් සූදානම් ඒ සඳහා ඒකම ඔවුන් විමසා සිටියා. ප්‍රතිපාර්ශවයේ හැටියට විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහත්මයා ඒ සඳහා සහභාගී වෙනවාද කියලා. ඒ පිළිබඳවත් අපි දැනුම් දුන්නා අපිට ඊයේ වෙනතුරුත් ඊයේ සවස වෙනතුරුත් ඒ පිළිබඳව කිසි පිළිතුරක් ලැබුණේ නැහැ කියන එක පිළිබඳවත්. ඊට පසුව අද සවස වෙද්දී අපිට ලිපියක් ලැබුණා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ අස්සනින් යුක්තව ඔවුන් පළමුවෙන් යෝජනා කළේ මේ විවාදයේදී ආර්ථික කමිටු දෙක සඳහා වූ විවාදය කියලා. මේ නායකයන් දෙපළ පවත්වන විවාදයට හෝ ආර්ථික කමිටුව සමග පැවැත්වෙන විවාදයට මේ ස්වාධීන රූපවාහිනිය තුලාව මණ්ඩපය තුලාව සංවාදය ඒ සඳහා සූදානම් කියන එක. මොකද මේ රටට මේක අතිශයින් වැදගත්. ජනාධිපතිවරණයේදී ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් දෙදෙනෙක් විදිහට දැනටමත් ප්‍රකාශයට පත් වෙලා තියෙන විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහත්මයාත් ඒකම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාත් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා, විවාදයක් පැවැත්වෙනවා. මොකද රට බලන් ඉන්නවා මොවුන් මොකක්ද කරන්නේ? රට බාරගෙන, ආණ්ඩුවක් බාරගෙන, ජනාධිපති දුරේ බාරගෙන මොකක්ද මේ රටට කරන්නේ? මේ වැටිලා තියෙන රට ඉදිරියට ගෙනියන්න, ගොඩ ගන්න මොකක්ද ඔවුන්ගේ සැලසුම්? අපිත් උත්සාහ කළේ මේ සඳහා ඔවුන්ගේ සැලසුම් මොකක්ද කියලා. ඒ නිසා තමයි අද අපි මේ තුලාව සංවාදයේ මේ HT මැදිරිය මේ විශේෂ තුලාව සංවාදය වෙනදා තියෙන 10:30ට අද අපි රාත්‍රී 10ට පැවැත්වුවේ. මොකද වැඩි කාලයක් වේලාවක් දෙන්න අපි බලාපොරොත්තුන් ඉන්නවා මේ දෙපළ සහභාගී වෙයි කියලා. විවෘතයි. අපි බලන් ඉන්නවා අනුර කුමාර දිසානායක මහත්මයාත් සචිත් ප්‍රේමදාස මහත්මයාත් මේ HT මැදිරියට එයි කියලා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරමින් හරියටම අපි කිව්ව වේලාවටම 10ට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා මේ සාකච්ඡාවට පැමිණලා තියෙනවා. අයිබුවන් අනුර කුමාර දිසානායක මහත්මයා. අයිබුවන්. මයිතන්නේ අපි තාමත් ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. මොකද අභියෝගය බාරගත්තා. ඒකම මයිතන්නේ මේ ආසනය විවෘතව තියෙනවා. මේ ආසනය විවෘතව තියෙනවා විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහත්මයාට. හැබැයි අපිට දැනට ලැබෙන තොරතුරුත් එක්ක ඒකම නලින් බණ්ඩාර මහත්මයා මන්ත්‍රීවරයා අපිට වපු ලිපියත් එක්ක අපිට හැඟියන්නේ එතුමා සාකච්ඡාවට නොවන බවයි. ඒ නිසා මම හිතන්නේ අපි විවාදය කියන වචනය පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. තීරණේ තියෙන ඔබතුමාගේ අතේ. ඔව් මෙහෙම සුධර්ම දැන් ඇත්තරම මගේ අපේ පැත්තෙන් බැලුවොත් මට යත් එක විවාදයක් කෙරුණොත් එකයි නැතත් එකයි. මොකද එතුමා කවුද කියන එක මම අමුතුවෙන් කරුණ ඉදිරිපත් කළා පෙන්වා දෙන්න ඕනේ. එතුමාගේ කතා ආපුවා මෙතුමා කවුද කියලා තේරෙනවා. අපි කරුණ ඉදිරිපත් කරපුවම අපි කවුද කියලා ජනතාවට තේරෙනවා. නමුත් මේ සංවාදයේ පිළිබඳ සාකච්ඡාව පටංග තේ පැත්තේ මට මතකයි දියුණු රාජ්‍යයන්ගේ මෙවැනි මේක නිකන් ආපු විවාදයක් නෙවෙයි. දියුණු රාජ්‍යයන්ගේ මෙවැනි විවාද පැවැත්වෙනවා. මේ වගේ නිකන් අර මාර දියුණු දේශපාලන සංස්කෘතියක කොටසකට තමයි මේක ඉදිරිපත් කරේ. ඒතර අපි කිව්වා එන රයිට් මම සූදානම්. ඒකට හේතු කීපයක් තිබුණා. ඇයි මම ඉන්න ඕන කියන එක. පළවෙනි එක තමයි පැවැත්වීමට නියමිත වෙන්නේ ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයේදී ප්‍රමුඛ වෙන්නේ එම අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති රාමුව සහ ඒ අපේක්ෂකයන්ගේ දැක්ම. ඒකනේ ජනතාවට දැනගන්න ඕනේ ඒක. මේ විවාදය
විශාල ලෙස සාකච්ඡාවට බඳුන්ුනේ මොකක් නිසාද? මේ හර්ෂද සිල්වා හරි අපේ හඳුන් නෙත්ති හරි එමන්ද කබීර් හරි අපේ හර්ෂණ සූර්යපේරුම හරි අතර නලින් ජයන්ත්ලා අතර කරන විවාදයක් නිසා නෙවෙයි. ඒ විවාද ඕන තරම් කෙරලා තිනෝනේ. මේ විවාදේ සමාජයට ආන්දෝලනයට තුඩු දුන්නේ බලාගෙන හිටියේ සජිත් ප්‍රේමදාස සහ මා අතර මේ විවාදේ පැවැත්ම නිසා. එහෙම නැත්තම් මේක විශේෂ විවාදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විවාදේ ජනතාව බලන් ඉන්නේ නායකයන් දෙපළ අතර විවාදයක් ලෙස. ඒ විතරක් නෙවෙයි Sunday Times එකේ විජේ පුවත්පත් ආයතනය විසිනුත් විවාදය සූදානම් කරලා තිබුණා. ඒකට උන් 3 දිනකට ආරාධනා කරලා තිබුණා වර්තමාන ජනාධිපතිවරයාටත් මටත් සහ සජිත් ප්‍රේමදාසටත්. ඔහුගේ තියෙන YouTube නාලිකා ආරම්භ කරන්න මම ඒක බාරගත්තා. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මත ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරා. ඔහුගේ පාර්ලිමේන්තුවේ විවාදේ කරන්න කියලා සජිත් ප්‍රේමදාසගේ පිළිතුරු මම දන්නේ නැහැ. එතනත් අපි සූදානම්. මොකද අපිට මේ රටේ ජනතාවට සංගවන්න කිසි දෙයක් නැහැ. ජනතාවට සංගවලා කරන්න කිසි දෙයක්වත් නැහැ. නමුත් ඒක එසේ තිබීදී ඔවුන් ආර්ථික කමිටුවකට පෙර පසුව වගේ මන් දන්නේ ඒ තර්කය මොකද්ද කියලා කතාවක් කියනවා. අපි සජිත් ප්‍රේමදාස මහත්මයා සමග සාකච්ඡාව සිදු විය යුතුයි කියලා කියන්න හේතු කීපයක් තිබෙනවා. එක තමයි මේක ජනාධිපතිවරයෙක් වීම. දෙක විධායක ජනාධිපතිවරයා සතුව තියෙන බලතල. ඔහු තමයි රාජ්‍ය පාලන ප්‍රමුඛයා බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුළේ අපේ නම් පොදු එකක්. ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුළේ. තුන්වෙනි කරුණ තමයි ඒ ආර්ථික කමිටු තමයි රනිල්ගේ ආර්ථික කමිටු නියෝජනය කරේ. අලුත් දෙයක් අපිට ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න තිබෙත් නැහැ. අනිත් එක තමයි ඒගොල්ලෝ ඉඳීවිද නැද්ද? ඔබට මතක ඇති මීට කලින් විශාල ওই වගේම සාකච්ඡාවක් කරලා පාස්කු ප්‍රහාර පිළිබඳ විවාදයක් පැවතු රූපවාහිනී නාලිකාවක. ඔය විදිහටම පාස්කු පහර විවාද කරමු අරමි. ඒ පැත්තෙන් ආවා ආණ්ඩු පැත්තෙන් ආවා මහින්දානන්ද අලුත්කමගේ කංචන විජේසේකර මට මතක විදියට. මේ පැත්ත සජබි නියෝජනය කරමින් ගියා මනුෂ නානයක්කාරයි හරෙන් ෆනෑන්ඩ්. අන්තිමට මොකද උනේ? අන්තිමට ඒ දෙන්නම ගිහිල්ලා මහින්දානන්දලත් කංචනලත් එක්ක එකට වාඩුණා. කංචනලා කැබිනට් මල්ලි දැන් ඉන්නවා. හරි. එහෙමනේ ඒගොල්ලෝ දෙවෙනි තුන්වෙනි. තුන්වෙනි කරුණ ගත්තාම තව හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම දැන් සජබි විසින් ඉදිරිපත් කරලා තියෙනවා කියන ආර්ථික වැඩ ප්‍රකාශන බ්ලූ ප්‍රින්ට් කියන එක පහුගිය දවන්දක පෞද්ගලික නාලිකාවකදී සජබෙට සම්බන්ධුන නාලක ගොඩේව ප්‍රකාශ කරලා කියනවා මේක ඒ ආර්ථික කමිටුව සර්ද සිල්වගේ ප්‍රකාශක නිසාක මේක සජබි නෙවෙයි. බ්ලූ ප්‍රින්ට් එකේ යම් කරුණක් මතුණාම ඕක නෑ මේක අපේ ප්‍රතිපත්ති නෙවෙයි සජබි ප්‍රතිපත්ති නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මට මතක නාලක ගොඩේව මාත් යනවා. ඕකේ සජිත් ප්‍රේමදාසගේ අස්සන තියනවාද කියලා අහනවා. නැරද ඒකෙන් අස්සන් තිරු කියලා තහවුරු කරන්නද මේක සජිත් ප්‍රේමදාස නියෝජනය කරන ප්‍රතිපත්තිය නෙවෙයි. ඒතකොට හර්ෂ සිල්වා ඉදිරිපත් කළ තිර ලේඛනයත් සජිත් ප්‍රේමදාසගේ ආර්ථික පිළිබඳ ප්‍රතිපත්තිය දෙකක් බව නාලගොඩේව කියනවා. දැන් එහෙනම් අපි ඉස්සරලා කරන්න ඕනකම තියෙන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක සාකච්ඡාව පැවැත්තිලා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය හරියටම निराකරණය කරගන්න එක. ඒ निराකරණය කරගන්න ප්‍රතිපත්තියත් එක්ක ආර්ථික කමිටුවත් එක්ක සාකච්ඡා කරන්න. නැත්තම් දෙගොල්ලන්ට මග අරින්න පුළුවන්. ආර්ථික කමිටුව එක පදනමක් මත සාකච්ඡාව කරලා සජිත් ප්‍රේමදාසගේ සාකච්ඡාව දිගනවා. ඔහුව මේ මගේ කරුණේ මමයි අපේක්ෂා මමයි නායක මේකයි ප්‍රතිපදේ. ඒ නිසා වඩාත් යෝග්‍ය තුමත් එක්ක සාකච්ඡාව පැවැත්වෙනවා. උතුමාගේ පැත්තෙන් උතුමා පැහැදිලිව කියන්නේ. ඔව්. නායකයන් දෙපළ අතර සාකච්ඡාව මුලින්ම මේ දිනේ නිකන් යදෙනව නෙවෙයි. මේ මාසේ මම විසින් දින 4ක් දුන්නා. එතුමේ දින 4 ප්‍රතික්ෂේප කරා. ඊළඟ මේ මාසේ 20 වෙනිදාට පෙර අපි මේ දිනේ යොදාගෙන පවත්වමු කියලා මම යෝජනා කරා. එතුමා ඒකත් ප්‍රතික්ෂේප කරා. නැවත එතුමාගේ පැත්තෙන් දින 5ක් ආවා. මොනවද 7 3 4 5 6 7 වගේ දින 5ක් ආවා. ඒතර ඒ දිනෙදි මට පාසු දිනයකටම 6 වෙනිදා යෝජනා. ඉතින් 6 වෙනිදා මගේ දිනයක් නෙවෙයි එතුමාගේ දිනය. ඒතර මම කිව්වා රයිට්. මම කිව්වා එතුමා දෙන ඕනෑම දිනයකදී මම සූදානම්. මොකද මේක මට අවසන් කරගන්න ඕන. මොකද අපේ රටේ දේශපාලනයේ සංවාදයක් මත කේන්ද්‍ර වෙලා යන එකට අපි කැමති නැහැ. ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට වාසි මුළු දේශපාලන සංවාදයකට කේන්ද්‍ර කරන්න අපි ඒකට සූදානම් නැහැ. ඉතින් අපි මේක අවසන් කරගත යුතුයි. ඒ නිසා තමයි මම මෙතෙන්ට ආවේ. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් කියන්න පුළුවන් මේක ආණ්ඩුවේ නාලිකාව. කොහොමද මේක ආණ්ඩුවේ නාලිකාව? උඹ දන්නවා. සුවාදින්න නැසුවාදින්න නැති බවත් මම දන්නවා. මම සුවාදින්න මම මේ මම හිතන අවුරුදු 3 කින් විතර පස්සේ මේ ඉන්නේ. ප්‍රධාන දේශපාලන භූමිකාවක් රටේ ඉටු කරන අපි ව්‍යාපාරය අපිට ආරාධනයක් වෙන්නේ කමක් නැහැ. ඒක මේක ආණ්ඩුවටම මොනවක් තියෙන්නේ නැත්තේ. ඒකත් මට තේරෙනවා. ආණ්ඩුවටම මොනවක් තියෙන්නේ නැද්ද දෙන්න ගැනලා නේද? විනාම මතර වාසිය ලබාගෙන මට ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද දේශපාලන කියන්නේ අනේකාගේ වාසිය මොකද්ද අනේකාගේ බිම මොකද්ද කියන එකට මට අදාළ නැහැ. දේශපාලනදී අපිට අපේ කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසාම යෝජනා කරන තුන යන්නේ නේද? අපිට තීන්දුව දෙකක් ගත හැකි කියලා මගේ පැත්තේ යෝජනාවත්. එකක් අපිට එතුමා නැති නිසා අපි මේ විවාදය ගැන නැවත සාකච්ඡා කිරීමෝ එතුමා ගැන කතා කිරීම සාධාරණ නැහැ. එතුමා නැහැනේ. අනිවාර්යයෙන්ම. එහෙමනම් අපිට අද මේක මුකුත් කරෙන්නේ නැහැ කියලා මෙතනින් අවසන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ තව යෝජනාවක් තියෙනවා. ඔබතුමාලත් එයා ටයිම් එක වෙන් කරලා තියෙනවා. මමත් කාලේ වෙන් කරලා තියෙනවා. අවුරුදු 3-4කට පස්සේ කාලෙක පස්සේ මම ආවිත්. ඒ නිසා අපිට අර
ඔබකුව විවාදයක් වෙනකොට අපි අතර සංවාදයක් පවත්වාගෙන යන්න පුළුවන්. මම කැමති වැඩිපුර දෙවෙනි යෝජනාවට අපිට පුළුවන් නේද අපිට පුළුවන්. මම හිතන්නේ අනුර කුමාර සනංගමත්ත මමත් කැමති යෝජනාවට. ඔව්. මම හිතන්නේ ඒක තමයි බිය. හැබැයි මම අකමැති මේ හිස්පුටු මෙතන තියා යන්න. අපි මේක වෙනස් කරමු. අපි වෙනස් කරමු. මොකද මේක අපි ඔබතුමා කිව්වා ස්වාධීන රූපවාහිනිය පිළිබඳ. මම හිතන්නේ ඒක ඔබතුමාගේ අදහස. අපි විවෘතයි අපි ස්වාධීනයි අපි ඕනෑ කෙනෙකුට මේ අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ මේ අද අපි පටන් ගත්තේ රටේ වෙනම සංස්කෘතියක්. අපි බලාපොරොත්තු වුණා අර දියුණු රාජ්‍යයන් වල තියනවා කියලානේ කියන්නේ. අපි ඇයි දියුණු නැත්තේ? අපි දැන් දියුණු වෙලා තියෙන රාජ්‍යයක්. 2048 දී. ජනාධිපති මතනුව. අපි කවුරුත් පූර්වාදර්ශයට ගන්න නැතුව අපි අලුත් ක්‍රමවේදයකට යන්න තමයි උත්සාහ කළේ. අපි හැබැයි විවෘතයි. අද අනුර කුමාර් දිසානායක මහත්මයාට මේ හිමි වෙන අසුන මේ ඊළඟට එන ඕනෑම අපේක්ෂකයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකුට අපි වෙන් කරනවා. මම එකක් කියන්න දෙසුලු. මම නැතුව සජිත් ප්‍රේමදාස තනියම හරිගෙන ලෙකක් කරන්නකෝ. අනිවාර්යයෙන්ම මම මේ ආරාධනාව තමයි කරන්න ගියේ. මම එතුමාට මීට කලිනුත් කරා අදත් කරනවා විවෘතම ආරාධනා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා එන්න ස්වාධීන රූපවාහිනියට එන්න මේ තුලාව සංවාදය ඔබතුමාට හිමි ඒ ආසනය අපි වෙන් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් මේ සංවාදය කරන්න ඔබතුමාගේ ප්‍රතිපත්ති ඔබතුමා මොකද්ද කරන්න යන්නේ ඔබතුමා ආණ්ඩු අරගෙන මොකද්ද කරන්න යන්නේ අපි සංවාදයට භාජනය කරමු. විවාදයට ඔබ දෙපළ එකඟ වෙන දිනයක් තිබුණොත් ඒ දිනයත් ඒ වෙනුවෙන් වෙන් කරන්න අපි සූදානම්. අනුර කුමාර් දිසානායක මහත්මයා යෝජනාවක් කරා එක්කෝ මේක මෙතන නවත්තමු නැත්නම් මේක මම කියන්නේ ඉදිරියට ගෙනියමු. තව තව දින නම් විවාද වලට අවශ්‍ය නැහැ. ඒක ඔබතුමාගේ කාර්යභාරය. එක්කෝ මම කියන්නේ අද තව මොහොතකින් හරි එන්න අපි සූදානම්. ඕන වෙලාවක මම ඉන්නම් එලි වෙනකන් හරි මම ඉන්නම් එනවා නම් අර දැන් එතුමාට වැඩ නම් පාන්දර නිදාසෙට මම ඒත් කැමති පොතේ එතුමා නොනිදන නායක කියලා එතුමා කියලා තිබ්බා මම දෙක වස්සා ගන්නවකට මම හොඳට නිදා ගන්න කෙනෙක් කොහොම වුණත් මම කැමති මේක මෙතනින් අවසන් කරගෙන ආයේ මේ ඉස්කෝල වලට ගිහිල්ලා බයද සැකද ඡන්දිද කියලා පාඩ දාන්න නම් එපා මම මේ කරුණා කරලා කියන්නේ දබදයක් මට අවශ්‍යකම නම් මේ ලෙඩේ අවශ්‍ය මේක ලෙඩක් වගේ හරිද විවාදෙට එන්නේ කතා කරපුවාම එන්නේ දිනයක් කියපුවාම එන්නේ ඉස්කෝල වලට ගිහිල්ලා වෙන මොනවද කියව කියවද මේක මෙතනින් පස්සේ නම් එතුමත් එක්ක මගේ විවාදයක් නැහැ. ඒක ඔබතුමාගේ තීරණය. මම හිතන්නේ අපි මේ අද මේ මොහොතේ ඉඳලා දැන් 10යි 18යි වෙලාව